நாயகம் ஸ்ரீலங்கா மகன் பட்டங்கமு நாயகத்துமா ළඟ ළඟ මෙනෙහි හින්දා අපිට කතා තව 3 4ක් තියෙනවා ඉවර කරන්න ඒ හින්දා අපි ඉක්මනින් මේ වැඩේට බහිමු සහෝදරනි අවුරුදු ගානකට පස්සේ අපිට මේ වගේ ජවයක් එන්නේ අවුරුදු 30කට පස්සේ මේ පක්ෂයේ තුල අපි නොයෙකුත් පිනුම් ගැව්වා රනිල් වික්‍රමසිංහගේ ප්‍රාණ අපකරුවන් බවට පත් වෙලා ආණ්ඩුවක් පත් කරගන්න බැරුව 94ට පස්සේ ගාමිණී කෙනෙක් ලලිත් කෙනෙක් ජේ.ආර්. කෙනෙක් ඩී.එස්. කෙනෙක් අපිට බිහි කරන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහ ඇනේ ගැහුවා ඇනේ ගහලා රටම බෙල්ලට තොණ්ඩුව දාලා බංකොලොත් කරලා රාජපක්ෂලා පෝෂණය කරලා කේක් කාලා උන් එක්ක කෝපි බීලා අපිව නැති කරා දැන් මේ අපි නැගිටින අවස්ථාව මෙවර 21 වෙනිදා අපි පත් කරන ජනාධිපතිවරයා අපිට කන්න නෙමෙයි අපිට හම්බ කරන්න නෙමෙයි අපිට බොඩිගාඩ්ලා දා ගන්න නෙමෙයි මේ රටේ ජනතාව අපේ නායකවරු ඉස්සුවා වගේ දින්දුකම නැති කරලා සංවර්ධනය ඇති කරලා ඉන්දියාවටත් ගේමක් දෙන්න පුළුවන් සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක අපි 20 වෙනිදා 21 වෙනිදා විශාල වෙනසක් ඇති කරනවා මේ රටේ අපේ ෆෙනාන්ඩෝ බුල්ලේ මැතිතුමියත් එනවා හොඳ අපුඩියක් එතුමියටත් දෙන්න සහෝදරවරුනි අපි බැලුවොත් ඉතිහාසයේ ඉතා සුළු කාලයක් අවුරුදු 30ක් වගේ කාලයක් තුල මින්නේරිය මිනිපේ ගල්ලොය ඊට පස්සේ ආපු නායකරු මහවැලිය ගම්මුදා වැඟලුම් කර්මාන්තය ආසියාව බඩගාන කාලේ මේක හොඳට තේරුම් ගන්න ආසියාව බඩගාන කාලේ යුද්ධ දෙකක් තියෙද්දි මේ නායකයෝ මේ රට දිනු කරේ එයින්ද අපිට වැඩ පුළුවන් හැබැයි අපිට අවස්ථාවක් දුන්නේ රනිල් වික්‍රමසිංහ අපි පරාජය කරලා බිමට දාලා සමතලා කරලා රට බංකොරොත් කරා රාජපක්ෂ වගේ අදක්ෂ හොර නඩයක් මේ රටේ බිහි කරලා මේ වෙනස් කරන්නේ 21 වෙනිදා ජනාධිපති විතරක් නෙමෙයි 21 වෙනිදා අපි ජනාධිපති ගන්නවා අගමැති අපේ කතානායක අපේ ආණ්ඩුකාරය අපේ මහ ඇමති අපේ සභාපති අපේ නගරාධිපති අපේ දෙන්න දෙදරන්න ඒවා ගන්නේ අපිට කණ්ඩ නෙමෙයි අපිට බුදුමලන් අවශ්‍ය කරන්නේ සත පහක චෝදනාවක් නෑ අපේ අමාත්‍යංශවල අපිට විරුද්ධව මම අභියෝගයක් කරනවා පුළුවන් නම් ටීවී එකේ හරි කොහරි ඉන්නනම් සේවකෙක් නැගිටලා කියන්න සුජිව සෙන්සිගේ මහත්තයාගේ අමාත්‍යංශේ ඔබතුමා කේක් කෑල්ලක් හරි හොරගම් කරා කියලා පුළුවන් නම් මට ඔප්පු කරන්න ඕනේ නෑ අභියෝගයක් ඉදිරිපත් කරලා නම කියලා මෙන්න මෙයා මම සේවකයා ඔබතුමා මෙන්න වගේ අකටයුත්තක් කරලා තියෙනවා කියලා පුළුවන් නම් නැගිටලා අභියෝගයක් ඉදිරිපත් කරනවා පුළුවන් නම් චෝදනාවක් කරන්න මට විරුද්ධව එහෙම කරන්න බෑ සහෝදරනි ඉතත් පිරිසිදු අපි වැඩ කර අපේ නායකවරු දැකලා තමයි අපි දේශපාලනට ආවේ මම දේශපාලනට ආවේ මගේ දේශපාලන පවුලක් නෙමෙයි ඩී.එස්. ලා ඩඩ්ලි ලා ජේ.ආර්. ලා ප්‍රේමදාස ලා ගාමීන් ලා මේ රටේ තමන්ගේ ධනය පරිත්‍යාග කරලා තමන්ගේ පවුලෙන්ට හම්බ කරේ නැහැ මේ රටේ ජනතාව දිනු කරලා අපිට අද හුස්මක් ගන්න අපේ නායකයෝ මේ රට දිනු කරා දෙන්න අපුඩියක් ඔයාර ඉන්නනම් අහගෙන ඉන්න ඒ උත්තමයන්ට පින් සිද්ධ වෙන්න බොහොම ස්තුති කෙලින්ම බයින්නම් ජේ.ඊ.පී. එකට මගලන් තියෙන වීඩියෝ එකක් දාන්න බලන් ඉද්දන්න පුතුමල්ල තප්පර 30ක් අහගෙන ඉන්නවද? හරි තප්පර 30ක් අහගෙන නම් දාන්න. ඔබට මේ කෑගල්ල පැත්තේ ගුරුවරියකගෙන් නිසද්ද ඉගෙන ගත්ත කියලා කාලයක් මට ආරංචි කරනවා. චුට්ටක් කියන්නකෝ ගුරුතුමිය. මේක ඇහෙන්නේ නැහැ මේක කියන්නේ උපුල් සන්නස්සකල මහත්තයා අන්ද්‍ර කුමාරෙන් අහනවා කෑගල්ලේ පැත්තේ ගුරුවරයෙක්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තද කියලා. අන්ද්‍ර කුමාරා හිතනවා මේ ඉංග්‍රීසි ප්‍රශ්නයක් අහන්න එන්නේ පොඩි කෙලියක් වෙන්න යන්න කියලා ඔළුව පොඩ්ඩක් සයිඩ් එකට යනවා. බොරු කියන එක පොඩ්ඩක් අමතක වෙනවා. ආ ඒ කාලේ පොඩ්ඩක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා හරියට ඉගෙන ගත්තේ නැහැ කියලා පොඩ්ඩක් එහෙම මෙන් හොල්මන් වෙනවා. උපුල් අහනවා ඔබතුමා කාගෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ? අපේ පක්ෂයට වැඩ කරපු සහෝදරයෙක්ගේ අම්මා කෙනෙක්. ඒ කුමාර ගුණරත්නම්ද? ඔව් ඔව් කුමාර ගුණරත්නම්ගේ ඔව් ගුණරත්නම් තමයි. එතුමා අපිත් එක්ක වැඩ කරා. එතුමගේ අයියා මොකද්ද නමක් කිව්වා? එතුමා ඉතා තදින් අපේ සම්දානේ වැඩ කරපු මිනිස්සෙක් කියලා. එතකොට එතුමෙන් අහනවා ඉතා කුමාර ගුණරත්න මහත්තයා ඔබතුමා හොඳට අඳුරනවා? ඔව් ඔව් එතුමගේ අම්මගෙන් තමයි. ඊට පස්සේ වෙන වැඩසටහන එතුමෙන් අහනවා ඔබතුමා කුමාර ගුණරත්න අඳුරනවාද කියලා? නෑ මම අඳුරන්නේ නෑ අඳුරන්නේ නෑ. අඳුරනවාද නැද්ද? නෑ. වගකීමෙන් කියන්නේ අඳුරන්නේ නෑ.
සහෝදරනි මම ඔබතුමාට එකක් කියන්න. මේක මේ ජනාධිපතිවරයා තෝරගන්නවා කියන්නේ තමන්ගේ දුවට සහකාරයක් හොයනවා වගේ ඉතා පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. පොඩි කාලේ පච ගන්න පුළුවන්. මමත් පොඩි කාලේ එහෙම මෙහෙම පච දෙකක් ගහලා තිනවා. හැබැයි මේ වයසේ මූකුරා ගියම් පච ගන්න එක විශ්වාස කරන්න එපා. පච ගන්නවා නම් ටොම් පචෙක් නම් ජීවිතේට මාන්ත්‍රිකමක් ඇමතිකමක් දෙන්න එපා. ඒ පච ගන්නවා කියලා කියන්නේ ප්‍රතිපත්තිකරුක නැහැ. හෙන්න ටොම් පචෙක්ට ඔබතුමාලා කිසිම අවස්ථාවක ප්‍රාදේශ සභාවකවත් අවස්ථාවක් දෙන්න එපා. මම ඉතා ආදරෙන් කියන්නේ. පත් කරන්න ඩීල් දාන්න නැති, ගේම් ගහන්න නැති, බලු වැඩ කරන්න නැති, කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන මිනිස්සු පත් කරන්න ඔබතුමාලා මොන පක්ෂයෙන් හරි කමන්නේ නැහැ. ඉදිරියට එන්න. සහෝදරනි මං දැක්ක කොච්චර අනුර කුමාරලට මේ අර්ජුන අය කිව්වා ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ. ක්‍රිකට් ගැන වචනයක් නැහැ. ඇයි ඒ? එතන යාළුවෝ ඉන්නවා. පොලිසිය ගැන වචනයක් නැහැ. ඇයි ඒ? යාළුවෝ ඉන්නවා. හැබැයි තමන්ගේ ප්‍රතිපද මං දැක්ක ඇයි ඇඩ් එකක් යනවා. එතුමා ක්‍රිකට් ගහන එකක් කල්පනා කරලා බලන්න. වැරෙන් පාරක් ගහලා. දැක්කද? දැක්කද? නේද? නේද? අනේ මැඩ් එකක් යනවා. බැරි වෙලාවත් බලයට આવොත් ඇඩ් එක හිටෙමුක අයවරයි. හැබැයි කැත වැඩ කරන, බලු වැඩ කරන. අද ආන්ද්‍ර කුමාරේ කවුද හොඳම යාළුවා? මලික් සමරවික්‍රම. මලික් සමරවික්‍රම මං අද කතා කරා මගේ යාළුවෙට. මානුර ත්‍රිත්ති විද්‍යාලේ එතුමා නුවර රගර් වලට උදව් කරනවා. මං ඇහුවා මලික්කෝ කියලා. මගේ හිටපු ඇමතිවරයා. මට කෙලියා ගේන්න ගිහිල්ලා මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 400ක මම ගෙනාවා. බෙලඳ කලාපයක්. මොකද කරේ මම ඔක්කොම හදලා ඉවර කරලා ගේට්ටුවට ඉවර කරපුවාම කිව්වා ඩෝන් රිපෝර්ට් සුජීව සෙන්සිගේ රිපෝර්ට් ටු මී කියලා. මොකද මේකේ හොඳ නම මටයි කියලා. මං රල්ලි කිල්සිකට තුන් පාරක් ගිහිල්ලා කිව්වා. සර් මගේ නම ගහන්නත් එපා පුරේ මට ඉවර කරන්න දෙන්න අවුරුදු 6ක් යනවා කිව්වා. මම මාස 7ෙන් කරා. ලයිට් ගෙනල්ලා ඉතම ඩයිවර්ස් කරලා අක්කර 400ක් සෝනි ඒ ඉලෙක්ට්‍රික් බඩු ගහන්න තිබේ ලංකාවේ. හොන්ඩ කාර් එක ගහන්න හිටියේ ලංකාවේ. ජපන් සමාගම් 200ක් එන්න හිටපේක මේ කාලගන්නේ නැවැත්තුවා රනිල් වික්‍රමසිංහයි අපේ මලික් සමරවික්‍රමයි. පුළුවන් නම් මට අභියෝග කරන්න රනිල් සමාත්‍යර මං කියනවා. මගේ පරණ නායකයා. පුළුවන් නම් සුජීව සේනසිංහ බොරු කියනවනම් මං දේශපාලෙන් අයින් වෙනවා. හෙට ඔබතුමා පුළුවන් නම් නිකුත් කරන්න නිවේදනයක්. සුජීව සේනසිංහ පච ගහන්න එපා. එහෙම එකක් උන් නැහැ කියලා. එහෙම එකක් වුණා. අද කවුද? අද අනුර කුමාරට ලොකුම සහයෝගය ලැබලා දෙන කවුද? මලික් සමරවික්‍රම. කවුද මලික් සමර කියන්නේ? රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. මං දැක්කා අනුර කුමාර කියනවා හරි කැතයි. රනිල් මහත්තයාට සත් මහත්තයාට අත දෙන්න තිබ්බා. දැක්කද ඒක? ඌට මාර අනුකම්පාව මේ අත දුන්නේ නැහැ කියලා. දැන් කලිසමක් ඇඳලා කෝට්ටයක් ඇඳලා එංගලන්ත ගිහිල්ලා දැන් සුද්දාය ක්‍රමේ අනුර කුමාර සානායක කියනවා කැත වැඩක් කරේ නාමල්ට අත දීගෙන ඉන්නවා hina වීගෙන. අපි අත දුන්නා නම් කොහමද? මෙන්න මොනතර උනතර මුන් එකට වැඩ කරන්නේ. මම නාමල් රාජපක්ෂට අත දුන්නට මම ගරහන්නේ. දැක්කොත් ඒ මමත් ආශ්‍රයක් නැහැ අපේ. දැක්කොත් හලෝ මල්ලි කියලා කතා කරනවා. උන් එක්කත් අපි තරහ වෙලා ඉන්න අපේ මොන වෙන තරහක් නැහැනේ. පවුල් වල දේශපාලන තරහක් තියෙනවා. හැබැයි දැක්කොත් අපි ඒකට ගරහන්නේ. අපි අනුර කුමාරට අත දුන්නට හැබැයි උන් අපි අත දුන්නොත් එimhe අපිව හංවඩු ගහනවා. මොන් ඩීල් දාන්නේ මුන් එක්ක? අපි ඩීල් දාන්නේ නැහැ. අපි රාජපක්ෂලට කතා කරලත් නැහැ, ඩීල් දාලත් නැහැ. යටින් ගිහිල්ලා ඇඹරෙන්නෙත් නැහැ. එඩ්වඩ් අය එනවා ගහන දෙන්න උන් අප්පුඩියක්. සහෝදරනි ඒක අපේ වෙනස. මහින්ද රාජපක්ෂ ගේන්න, චන්ද්‍රිකා ගේන්න, රනිල් ගේන්න, ෆොන්සේකා ගේන්න, මෛත්‍රීපාල ගේන්න, ගෝටා ගේන්න මේ හැම එකටම උදව් කරා. දැන් බයිලා ගහනවා. එයින්ද සහෝදරනි කඩයක් කරගන්න බෑ මේ ජේපිගේ සහෝදරයන්ට. මං තරහක් නෑ. පාර්ලිමේන්තුවේ හතරක් පහක් ඉන්න ඕනේ හොර අල්ලන්නයි ෆයිල් ටික ලියාගෙන. බලන්නකෝ කලිසම ගන්නෙත් කායෙන් හරිනේ. ෂර්ට් එක ගන්නෙත් මට මං දැක්ක හඳුන්නෙත් කියනවා. මලගෙවල් වලට ගියපුවාම මලගෙවල් වල ඉන්නේ උන්ට පෙට්‍රල් ගහ දෙනවලු. මගුල් ගෙදර ගියපුවාම උන් තෑගි දෙන්නේ නැහැලු. උන්ට තෑගි දෙනවලු මගුල් ගෙදර ඉන්නේ උන්. මා රටක් ඔයි මේක. එහෙම උන්ට පුළුවන් ද මේ රට දියුණු කරන්න? සහෝදරවරුනි මේකේ හැකියාවක් තියෙන්න ඕනේ. අර්ජුන අයියා ක්‍රිකට් ගහලා මෙතුමාගේ නායකත්වය දුන්නේ නැත්නම් අපිට 96 දිනන්න බෑ. මං දන්නවා යකා වගේ. ඒ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්න හැකියාව තියෙනවා. එතුමා
මම උදාහරණයක් දෙන්නේ. මෙතන මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. මෙතන ඉන්නේ ඔක්කොම දක්ෂයෝ. එකිනෙක එකිනෙක ගත්තොත් මට නම් වශයෙන් කියන්න පුළුවන්. හැමතැනම දොස්තරවරු, ව්‍යාපාරිකයෝ, අපේ ඉන්න සංවිධායකරු ඔක්කොම දෙන්න උදා. මේ හතර දෙනා මේක සංවිධානය කරපො හොඳ ව්‍යාපාරිකයෝ, හොඳ දක්ෂයෝ දෙන්න උදා අපුඩියක්. හොඳ අමාත්‍යාංශ බාර දෙන්න පුළුවන් හොඳ නායකයෝ. සහෝදරන් අපි කියන්නේ අපිට ඕනම අමාත්‍යාංශයක් බාර දෙන්න. අපි ළඟ තියෙන සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්. අනුර කුමාරලා වගේ අපි ඩීල් දාන්නේ. අපි රනිල් වික්‍රමසිංහත් එක්ක ඩීල් නැහැ. මම එතුමාට විරුද්ධව නැගිට්ටේ 2010. ඒ ගැව්වා ගැහිල්ල යනකම් ගහලා පන්නන්න බැරුව හිටියේ. මට මතකයි ජොන්ස්ටන් නවින් දිසානායක ලංස ඔට්ටුවක් ඇල්ලුවා පාර්ලිමේන්තුවේ. මල්ලි උඹටත් වෙන්නේ අනිත්යෙන් වගේ එහා පැත්තට ගිහිල්ලා ඉවර වෙන්න කවදාවත් රනිල් වික්‍රමසිංහ පන්නන්න බෑ කියලා. හැබැයි ඔබතුමාලගේ සහයෝගයෙන්, අපේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් අපි රනිල් වික්‍රමසිංහ ගිය සැරේ බැතිවරණේ බින්දුවට බැස්සලා අලියා දන ගැස්සුවා. ඒ හින්දා ඒ අලියා නැගිට්ටන්න කාලේ ඇවිල්ලා අලි අලියා අයින් කරලා අන්න මොකද පිටු බම්බුවක් ගහලා මෙතන ගිහිල්ලා. මං කැමති නෑ රනිල්ක්ෂි මහත්තයාට අවනම්බු කරන්න. හැබැයි ඇත්තටම පව් වැඩේ. ඊයේ අර අමුතුම කිට් එකක් අඳලා, ස්වෙට් එකක් අඳලා පිටු බම්බුවට කොට්ටෝරයක් දැම්මා වගේ. හරිම කැතයි. කවුරු හරි ඉන්නනම් ඩිසයින් කරනවා නම් ඔක ගලවන්න. එතුමන තියෙන තැන්ද ටිකක් යනවා. අපිට කමන්නේ මොකද ජේපි කින්නේ සහෝදරනු 130 ඉන්නේ ජේපි එක. අපි ඉන්නේ 146. රනිල් ඉන්නේ 118. මම බොරු කියන්නේ නෑ. නාමල් ඉන්නේ 107. එහෙම නැබතුමල්ලට අවස්ථාවක් එනවා මේ සියලු දෙනාම එකතු වෙලා 21 වෙනිදා දෙන්න ගේමක්. ජේපි එක 21ට අපි 14 බස්සමු. බස්සමුද? ජේපි එකේ එන්න දෙන්න එපා වැඩිය. මන්තිවරු 10කට එන්න දෙන්න එපා. අපිට වැඩ කරන්න දෙන්නේ නෑ. එතකොට ඔබතුමාල ඔක්කොම එකතු වෙලා මේක ජයග්‍රහණය කරලා දක්ෂ පන්සිල් පද පහම රකින්න නායකෙක් අපේ සදිත් ප්‍රංශ මහත්තයා. මාංශලා වැඩ කරනවා. බලු වැඩ කරන්නේ, ජඩ වැඩ කරන්නේ, මිනි මරන්නේ. ඒ හින්දා පැය 24 වැඩ කරන නායකෙක් එක්ක දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ගාමිණීලා, ලලිත්ලා, ජේ.ආර්.ලා, ඩී.එස්.ලා මේ ස්ථානයේ ඉන්න අපිට අවස්ථාවක් හම්බුන්නේ නැහැ සහෝදරනි. දීලා බලන්න. අපි ඉන්දියාවට ගේමක් දෙනවා කියලා කියන්නේ ඉන්දියාව ආක්‍රමණය කරනවා නෙමෙයි. මම එහෙම කිව්වම දාලා තමයි ඉන්දියාව ආක්‍රමණය කරනවා කියලා. මං කියන්නේ ඉන්දියාවට අපි ආර්ථික වශයෙන් ගේමක් දෙනවා. ඒ හින්දා අපිට මේ කාර්යභාරය කරන්න පුළුවන් ණය විශාල ප්‍රමාණයක් මං දන්නවා ඩොලර් බිලියන 100ක්. මේ ගෙවන ගාම් අපිට රට සංවර්ධනය කරන්නත් ඕනේ. ඒක කරන්න පුළුවන්. එහෙමනම් මේ සංවිධානය කරපු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකරුන්ට ජය වේවා කියමින් සදිත් ප්‍රියමාස මැතිතුමාට